අතරම මට මතකයි ශ්‍රී ගාමිණී පියතුමා කතෝලික සභාව වෙනුවෙන් කරුණු 16ක් සහිතව ඒ කියන්නේ මේ කියන මූලික කරුණු පිළිබඳව විමර්ශනය කරන්න කියලා ඉල්ලීමක් කරලා අවසානයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලීමක් යොමු කරා. ඒ 16 පිළිබඳව පරීක්ෂණ කරේ හරියට කරේ නැහැ. ඒක කරන්නේ නැතුව ඒවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කරා. මේ පත් කරපු කමිටුව කෑගල්ල මහ අධිකරණයේ හිටපු විනිසුරුවරියක් ජයකි අල්විස් මහත්මිය එතුමියත් දීවර අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමියත් නයනා සොමරත් මහත්මියත් තව නීතිඥවරයෙකුත් එක්ක තුන්දෙනෙක්ගේ කමිටුවක් පත් කරලා තියෙනවා. ගම්මන්පිල මහත්තයා දන්නේ නැහැ මේ කමිටුවට පත් කරලා ඉන්නේ කවුද කියන්නේ. ලැජ්ජා හිතෙනවා ඇත්තටම උස්සන් යන වார்த்தාවේ කවුද සභාපති කියලා දැක්කම. මේකේ සභාපති කෑගල්ල හිටපු මහ අධිකරණ වෙනසුරු ඒ.එන්. ජයකිද අල්විස් මහත්මිය. එතුමිය ගිය අවුරුද්දේ සැප්තැම්බර් 17 වෙනිදා විශ්‍රාම ගන්න. මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 තමයි වார்த்தාව දෙන්නේ. ඒ විශ්‍රාම යන කලින් එතුමිය අභියාචනාධිකරණයේ ඇතිවෙච්ච පුරප්පාඩුවකට එතුමිය පත් කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ලිපි අංක 3 කරන ලද ඉල්ලීමට අනුව අධිකරණ සේවා කොමිසම කොමිස සභාව පහත කරුණු වාර්තා කර ඇත. පළවෙනි එක. ජයකිද අල්විස් මහත්මිය 1998 7/1 දින අධිකරණ නිලධාරියෙකු ලෙස පත්ව ඇයගේ පරිවාස කාලය තුලදී එල්ල වූ විසමාචාර චෝදනා හේතුවෙන් අධිකරණ සේවා කොමිසම සභාව විසින් 2004/27 දින සේවය අවසන් කර ඇති අතර එදිනම ඇය විසින් කරන ලද අභියාචනයක් සලකා බලා 2006/04 දින සිට සේවයෙන් ඉල්ලා ස්වීමට අනුමැතිය ලබා දී ඇති බවත්. දැන් මේ ගම්මපිල මහත්තයා උස්සන් යන මේ කමිටු වාර්තාවේ සභාපතිවරිය සේවයට බැඳිලා අවුරුදු දෙකක් යනකොට එතුමියගේ තරුණ කාලෙදී චෝදනාව විසමාචාර චෝදනා හේතුවෙන් සේවෙන් ඉවත් කරනවා. එතුමිය තමයි මේ හදිසි කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ. මේ කමිටු වාර්තාවේ පැහැදිලි ඉලක්කය වෙලා තිබුණේ වෙන කවුරුවත් නෙමෙයි රවි සෙනවිරත් මහත්මයයි සානි අවේසේකර මහත්මයයි. ඒ නිසා මේ නිර්දේශ ඒ විදිහටම අපි පිළිගන්නේ නැහැ. රජයක් විදිහට දේශපාලන උමනාව මත පත් කරපු විසමාචාර චෝදනාවට ලක්වෙච්ච හිටපු මහ අධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධ කරගෙන පත් කරපු රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පරිගණීම ඉලක්ක කරගෙන පිහිටවපු කමිටුව අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි රජයක් විදිහට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයන්ට සාධාරණීකරණය කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය කරන පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා. ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.